ලක්ෂිකා මේ ධනුෂ්ක ගැන කතාව ටිකක් යට ගිහින් තියෙනවානේ. කවුද ධනුෂ්ක? එයානේ ධනුෂ්ක ගුණතිලක අර ඕස්ට්‍රේලියාවේ මේ ටින්ඩ හුටපටයකට පැටළුනේ. දැන් අප පිට නම් නිදහස් වෙලා. හැබැයි තාම වැරදි කරුද නිවැරදි කරුද කියලා තීරණයක් නැහැ. කොහොම නමුත් චෝදනාව තාමත් විවෘතයි ස්ත්‍රී දූෂණය. ස්ත්‍රී දූෂණය කියලා චෝදනාවක් නීති පොතේ තිබ්බට පිරිමි දූෂණය කියලා එකක් නැහැ නේද? අනේ ඒකනේ ප්‍රශ්නේ. නේද පිරිමි දූෂණය කියලා වරදක් තියනවද කියන ප්‍රශ්නේ විතරක් නෙමෙයි තියෙන්නේ. දැන් අපි කාන්තා අයිතිවාසිකම් ගැන කතා වෙනවා නේ. කාන්තා වරප්‍රසාද ගැන කතා වෙනවා. හැබැයි එහෙම කියලා මේ පිරිමි අයිතිවාසිකම් පිරිමි වරප්‍රසාද කියලා දෙයක්වත් නැහනේ. ඒකනේ ඩිල්ෂන් මම යෝජනා කරේ මේ සතිය අපි පිරිමි ගැන කතා කරමු කියලා. අන්න ඒකයි. දැන් ලක්ෂිකාගෙන්ම යෝජනාව ආපු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් දැන් ලක්ෂි කරපු යෝජනාව අනුව අපි හිතුවා ඉතින් පිරිමි ගැනත් පොඩ්ඩක් හොයන්න ඕනේ කියලා. ඒ නිසා පිරිමි ගැන සමාජ ගවේෂණයක් කරන්න අපි හිතුවා. එහෙම සමාජ ගවේෂණයක් කළා පිරිමි ගැන යථාර්ථය හොයන්න අපි තීරණය කළා. පස්සේ යද්දීම දැන් ගොඩක් ඔය කතා වෙනවනේ මේ ස්ත්‍රී හිංසනය ගැන. එතකොට පිරිමි අයට එහෙම හිංසාවක් වෙන්නේ නැද්ද? තාම නම් මගේ ජීවිතේදී එහෙම කරදරයක් වෙලා නැහැ මිස්. හිංසාවක් වෙනවා ඉතින් ඒක කියන්න කවුරුත් නැහැනේ. ප්‍රධාන වශයෙන් ඉතින් කියවෙන්නේ මේ කාන්තාව ඉඳලා පිරිමියා ගැන කියන එක සයන් අඩු වෙලා තියෙන්නේ. නමුත් මෙහෙමයි අපිත් ඇවිදීමේ ආබාධතාවයන් තියෙනවා. සමහර වෙලාවට කරන රස්සාව හැටියට මං සිකියුරිටි ජොබ් එකක් කරන්නේ. මම පැය 12ක් හිටගෙන ඉන්නවා. සමහර වෙලාවට අපි බස් එක නැග්ගත් ගර්භණී මාතාවක් වන් අපි ඒ දුක දරාගෙන අපේ ෂීට් එක දෙනවා මිස්. එහෙම මං කියන්නේ කාන්තාවන්ට විතරක් නෙමෙයි ඉතින් පුරුෂයන්ටත් මොකද මොනවහරි අයිතිවාසිකම් එහෙම තියෙන්න ඕනේ. කාන්තාවට විතරක් එහෙම කතා කරන්න පොදුවේ අපි හැමෝම මිනිස්සු කියලා සලකනවා. මේ පොදු ප්‍රවාහන සේවෙදි ගොඩක් අය මේ ස්ත්‍රීන්ට මොනවහරි හිංසා අවන් වෙනවා කියලා කියන මේ විදිහට පුරුෂයන්ට හිංසා වෙන්නේ නැද්ද? නැතිවත් නෙමෙයි තිය සෑහෙන පුරුෂයන්ට හිංසා වෙනවා. හැබැයි ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ නේ. ඒ ගැන කතා කරන්නේ කවුරුත් එන්නේ නැහැනේ. අනේ මන් දන්නේ. ඒ ගැන කතා කරන්නේ නැහැ. පිරිමින්ට අයිතියක් නැද්ද ඒව ගැන කතා කරන්න? අයිතියක් තියෙනවා කතා කරන්න. ඒත් සමස්තයක් විදිහට ගත්තාම පිරිමින්ට එහෙම අයිතියක් තිබ්බත් ඊට වඩා කාන්තාවන්ට තියෙන අයිතිය වැඩි නේද ලංකාවේ. ඒ ටික දෙනෙක් දිලිෂා. අපි මේ ගැන තවත් අයගෙන් අහුවා. සාමාන්‍යයෙන් ඔය බස් එකක එහෙම යද්දි පිරිමි කෙනෙක් ඇවිල්ලා ගෑනු එක්කෙනෙක් ඇඟේ හැප්පුණොත් කියනවනේ කාන්තාවන්ට හිංසා කරා නැත්නම් කරන්න උත්සාහ කරා කියලා. පිරිමෑයට එහෙම වෙන්නේ නැද්ද? පිරිමෑයටත් එහෙම වෙනවද? කියන්නේ මේ කාන්තාවක් ඇවිල්ලා පිරිමි කෙනෙක් ඇඟේ වැදුනොත් ඒක ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක් නැත්තේත් නැහැ නේද? ස්ත්‍රී දූෂණය කියලා වරදක් තියෙනවා අහලා තියෙනවා. ඒක නම් වරදක් කියලා ඒක තේරෙන ඕනම කෙනෙක්. දැන් ස්ත්‍රිය විතරද දූෂණය වෙන්න පුළුවන් පිරිමි කෙනා දූෂණය වෙන්න බෑ? කෙනා දූෂණය වෙන්න පුළුවා. ඒ පුරුෂ ભેදයක් නැහැ ඉතින් එහෙම. හරි දැන් එහෙම පිරිමි කෙනෙක් දූෂණය වුණොත් ඒ ගැන කතා කරනවද? අනිවාර්යයෙන් කතා කරන්න ඕනේ. කතා කරන්න පුළුවන් හැබැයි කතා කරනවද? කතා කරන්න අමාරුයි ඉතින්. සා එහෙම නීතියේ වැරදක් තියෙනවද? නීතිය නම් ඒක නම් ඉතින් කියන්න දන්නේ නැහැ දැන්. දූෂණයට ලක් වෙන්න පුළුවන් කාන්තාව විතරද? නෑ ඒක ඇත්තටම දැන් නම් බලද්දි එහෙම නෑ වගේ. කියන්නේ දැන් සමාජ වෙන සිද්ධි බලද්දි පිරිමින්ටත් එක වෙන්න පුළුවන්. හැබැයි ස්ත්‍රී දූෂණය කියලා වරදක් හැමෝම දන්නවා කතා වෙනවා නීතියත් ක්‍රියාත්මක වෙනවා. පිරිමි දූෂණය කියලා එකක් නෑනේ. ඔව් ඉතින් ඒක මේ දැන් සමාජ මතයක් තියෙනවනේ පිරිමියා මොනවා කරත් නාවල ගත්තාම අවුලක් නෑ කියලා. එහෙම සංස්කෘතියක් තමයි මේක. එහෙම අනුව තමයි මම හිතන්නේ පිරිමි දූෂණයක් නැති වෙලා තියෙන්නේ. බස් එකේ යනකොට බ්‍රේක් එකක් ගහලා හරි පිරිමි කෙනෙක් ගිහිලා ගෑනු ළමෙක්ගේ ඇඟේ වැදුනොත් එකක් නොහොරට නේද බලන්න. ඔව් හැබැයි ඒක එහෙම බලනවා ඉතින් කොහොමත් ගෑනු කට්ටිය ටිකක් ලොකු සීන් එකේ ඉන්නේ එහෙම. එහෙම පොඩ්ඩක් රවල බලනවා. ඒක සාමාන්‍ය ගතියක්. හැබැයි ඔක අනිත් පැත්තට වුණොත් දැන් බ්‍රේක් එකක් ගහද්දී හරි ගෑනු ළමෙක් ගිහලා පිරිමි ළමෙක්ගේ ඇඟේ වැදුනොත්. ඔව් මම ඒකත් දැකලා තියෙනවා. අනිත් පැත්තට ඔක වෙනවා බස් එකේ. ඔක නොපෙනුනාට කවුරුත් දන්නේ නැතුනට ඒකත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? කවුද බැනුම් අහන්නේ? ඒකටත් ඒ පැත්තටත් ඉතින් පිරිමියාට තමයි ඉතින් අර යොමු වෙනවා පිරිමියා පැත්තට නේද? එහෙම වෙන්න පුළුවන්. මගෙත් ගෑනුවයි ඕන තරම් ඇවිල්ලා හැප්පිලා කකුල පෑගිලා මගේ ෆෝන් එක හිටම් බිම වැටලා තියෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම මාවත් එංගේ හැප්පිලාම තියෙනවා. ඉතින් ඒක හිතාමතා කරන දෙයක් නෙමෙයි හුඟක් වෙලාවට. දැන් ලක්ෂිත් මමත් එතකොට නෞෂදී සහ දිලිනත් අපේ මේ කණ්ඩායම මේ සමාජ ගවේෂණය සඳහා ප්‍රදේශ ගණනාවක ගියා. අපි ගෝල්ෆේස් ගියා, අපි මරදාන ගියා, බොරැල්ල ගියා, එතකොට අපි බම්බලපිටිය, ඊට පස්සේ වැල්ලවත්ත, දෙහිවල මේ වගේ ප්‍රදේශ ගණනාවකදී තමයි මේ සමාජ ගවේෂණය සිදු කරන්නේ. හැබැයි දැන් මේ අපි වහගෙන ඉන්න කාන්තාවන් ඔබ සලිත වෙන්න එපා. ඔබ කේන්ති ගන්න එපා. අපි මේ ඔබ දෙවනි තැනට දාලා ඔබ පහත් කර සරකලා මේ යම් ගවේෂණයක් කරන්න හෝ යථාර්ථය හොයන්න උත්සාහ කරනවා නෙමෙයි. හැබැයි කවුරුත් කතා නොකරන හෝ අඩුවෙන් කතා වෙන කවි සින්දු පවා අඩුවෙන් ලියවිලා තියෙනවා කියලා කියන නේ. කාන්තාව ගැන ගොඩාක් ලියවිලා තියෙනවා කියලා කියනවනේ. ඒ ලියපුව ගොඩක් ලියලා තියෙන පිරිමි ගැන කතා කරන්නේ අය ගැන ගොඩක් අය කතා නොකරන නිසා.
ඔවුන් කරන කැපකිරීම ගොඩක් අයට පේන්නේ නැති නිසා කාන්තාව ගැන වගේම පිරිමියා ගැන සමාජීය සංවේදී විය යුතුයි කියන තැනයි අපි මේ මතු කරන්න උත්සාහ කරන්නේ කසාද බඳලාද ඉන්නේ ඔව් බඳලා ඉන්නේ ළමයි 3 දෙනෙක් ඉන්නවා දැන් එතකොට ඔය ලැබෙන පඩිය එහෙම ඇද්ද කොහොමද එතකොට මොකද කරන්නේ අපතර ආදායම් දව හොයාගන්න දෙන්නේ හයර් දුවලා එහෙම තමයි ජීවිතේ ගත කරගෙන යන්නේ දැන් මේ ඔබ රැකියාවක් කරනවනේ බිරිඳ රැකියාවක් කරනවාද බිරිඳන රැකියාවක් කරන්නේ නැහැ මේ එතකොට මේ හම්බෙන පඩියට මොකද කරන්නේ බෙන්න කියන්නේ මගේ ඉතින් පඩියෙන් 80% මම ගෙදරට යවන්නේ මේ සිටුරු ටිකෙන් තමයි සමහර දවසල්ට ඉතින් වේලක් දෙකක් කාලා එහෙම තමයි ඉන්නේ ඊගොල්ලෝ දැන් ඉස්කෝලේ යනවා ඒ දෙන්නා වියදම් වලට පඩිය මදි ඇත්තරම දැන් ඉස්කෝලේ පොත්පත් අනම් මනම් බලපුවාම ගෙදර කණ්ඩත් නැති තත්ත්වේ තමයි තියෙන්නේ මේ පඩියෙන් කියන්නේ වෙන ආදායම් නැත්තම් ඉවරයි දැන් සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක දිනෝකා නොබී ළමයින්ගේ ඉස්කෝලේ වැඩවලට වියදම් කරපු අවස්ථා තියෙනවද නැතුව නෙමේ නොකාම ඉඳලා නැහැ ගෙදර හාල් පොල් තියෙන හින්දා අර අපි ගම්බදනේ ඒකේ හින්දා ඉතින් එච්චර ප්‍රශ්නයක් නැහැ මු ටවුන් බදයන් නම් ඒ තත්ත්ව වෙන්න ඇති මං හිතනවා කාන්තාව සාමාන්‍යයෙන් හඳුන්වනවා අපි අම්මා කියනවා නැත්තම් යෙහෙලියක් කියනවා ගුරුවරියක් කියනවා හැබැයි මේ පිරිමියා ගත්තොත් පිරිමියා විතරමයි හැබැයි පිරිමි චරිතයත් අර්ථ දක්වන්න පුළුවන් භූමිකාව වලට වර්ග කරලා තාත්තා විදිහට අයියා විදිහට මල්ලි විදිහට යහළුවෙක් විදිහට ගුරුවරයෙක් විදිහට මේ පිරිමි භූමිකාව අපි හරියට කියවාගෙන තියනවද පිරිමි භූමිකාවට ලැබිය යුතු වටිනකම අපි ලබා දීලා තියනවද අපි පිරිමියා ගැන තව පාරක් හිතිය යුතු නැද්ද ප්‍රකට සිංහල විෂය පිළිබඳ ආචාර්යවරයෙක් අකිල විමංග ඔහු ඔහුගේ YouTube නාලිකාවේ පහුගිය දවසක හරි අපූර්ව කියවීමක් පිරිමියා පිළිබඳ ඉදිරිපත් කරලා තිබුණා අපිට හිතුණා ඒකිනුත් කොටසක් උපුටා ගන්න. ගෙදර තාත්තා හෝ වේවා අයියා හෝ වේවා මල්ලි හෝ වේවා ගෙදර පිරිමියා කියන එක කරන කැපකිරීම ලෝකෙට පේන්නේ නැහැ. ඒකට හේතුව පිරිමිකම කියන එක චුට්ටක් නිර්මාණය වෙන්නේ গুপ্ত බවත් එක්ක. يعني සාමාන්‍යයෙන් මම කියන්නේ ගැහණු කැපකිරීම කරන්නේ නැහැයි කියන එක නෙවෙයි. ගෑනුන්ට පේන්නේ පිරිමින්ගේ වැරදි ටික විතරයි. මං කලින් කිව්වාගේ පිරිමියා බොනවා. පිරිමියා ඔහේ ඉන්නවා. අර සමහර වෙලාවට තාත්තා මහන්සි වෙලා ගෙදර ආවහම අම්මා අහනවා ඇයි තමුසෙ කතා කරන්නේ නැත්තේ? මොනවා හරි කියනවා තමුසෙ ඇයි මොනවාද කල්පනා කර කර ඉන්නේ? හැබැයි ඒ පිරිමියා කතා කරන්නේ නැත්තේ ඇයි කියන එකට හේතුව කිසිම ගැහණියෙක් අහන්නේ නැහැ. ඔයාලා දන්නවද? සමහර වෙලාවල් වලට ගෙදර ළමයාගේ ක්ලාස් ෆීස් එක දෙන්න පිරිමි වේල් ගණන් දවල්ට නොකා ඉන්නවා. ගෙදර තාත්තගේ මුකු පිරිමියෙක් වශයෙන් තාත්තගේ පඩියයි එයාගේ මන්ති ඉන්කම් එකයි. හරිද ගෙදර වියදමුයි හදලා බලන්න. එතකොට කොච්චර ඍණ ගාණක් දෙන්නේ කියන්නේ. يعني ගෙදර ළමයාගේ ක්ලාස් ෆීස් එක දෙන්න ගෙදරට බත් කන්න හාල් හුණ්ඩුවක් ගේන්න පිරිමි ඇත්තටම බඩගින් ඉන්නවා. ගම් වලින් කොළඹ ඇවිල්ලා වැඩ කරන තරුණ කොල්ලෝ. එහෙම නැත්නම් කොළඹ රස්සාවල් කරන රුපියල් 40,000ට 50,000ට 30,000ට පොඩි රස්සාවල් කරන කොල්ලෝ සමහර වෙලාවට අම්මට බෙහෙත් එක ගන්න දවල්ට බඩගින් ඉන්නවා කියලා වල දන්නවා. තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට කෙල්ලට උපන්දිනයට පොඩි තෑග්ගක් අරන් දෙන්න. ඒ කොල්ලෝ දවල්ට ප්ලේන්ටියකුයි බනිස්සෙහිකුයි කාලා මාසයක් සල්ලි එකතු කරනවා කියලා වල දන්නවා. පිරිමින්ගේ කැපකිරීම ලෝකෙට පේන්නේ නැහැ. පිරිමි කියන්නේ මහා පුදුම జాතියක් ළමයි. පිරිමි කියන්නේ ඇත්ත සමිති සමාගම් තියෙනවා සමිති සමාගම්වත් ලංකාවේ නැහැ දිනයක් තියෙනවා දිනයක් තියෙනවා ඒ තියෙන බව ගොඩක් අය දන්නේ නැහැ ඒ නිසා ගොඩක් අය එහෙම කතා කරන්නේ නැහැ ඒ නිසා තමයි අපි දැන් ඔය යෝජනාව අනුව කල්පනා කරේ ඔව් පිරිමි ගැන කතා කරමු කියලා දැන් ඒතර ඒ වෙනුවෙන් කරපු සමාජ ගවේෂණයේදී පිරිමින්ට තියෙන ප්‍රශ්න කිව්වා අය බයිවා කියවගත්තේ හරි අමාරුවෙන් නේ ආදරය කරන්න ගෙහෙල්ලත් අනේ අපිට ආදරේ නැහැ නේ වගේ තැනක තමයි පිරිමි ඉන්නේ දැන් ඔය මේ සමාජ ගවේෂණයේ ඇස්සේ කෙනෙක් කියනවා මේ ලෝකේ ආදරය ලැබෙන්නේ ලදරුවන්ටයි සුරසල් සතුන්ටයි කාන්තාවන්ටයි විතරයි කියලා පිරිමින්ට ලැබෙන්නේ නැහැ කියලා. කියන්නේ අපි ආදරය වෙනුවෙන් සම්බන්ධතාවක් ගොඩනගා ගත්තත් සමහර විට ඒ සම්බන්ධතාව ඇතුළෙත් පිරිමියා පීඩණයට ලක් වෙනවාය කියලා තමයි පිරිමි කිව්වේ.
ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? කලින් හිටියේ නැද්ද? කලින් හිටියා. ඇයි කලින් ඉඳලා දැන් නැත්තේ? එයා මං අර කලින් යාළුවෙක් දෙකිනාගේ මේකත් දාලා එයා සම්බන්ධ නැවතුවා. ඒකට දැන් ওই සම්බන්ධයක් නැවතුවාම ගොඩක් අය කියන්නේ පිරිමික් කෙනා වැරදි කියලානේ. ඇත්තරම එහෙමද? ඇත්තරම කිව්වොතින් මං නම් වැරදි නෑ ඇත්තරම. මං ආයෙත් ඇත්තරම ආදරය කරා. එයා තමයි මාව දාලා ගියේ. හැබැයි ගොඩක් අය කියන්නේ එහෙමයි නේද? ගෑනු අය පව් ගෑනු අය ගැන තමයි ගොඩක් කතා කරන්නේ. එතකොට මේ පිරිමි ගැන කතා කරනව අඩුයිද? ඔව් පිරිමි ඇත්තරම බොරු කරගෙන ගියා ගොඩක්ට කියන්නේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ඉන්නවා. කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා කී දෙනෙක් හිටියද? දෙන්නෙක් විතර. ෆෑගක් නැවතුනහම ගොඩක් වෙලාවට මේ පිරිමි පාර්ශවයට නේද බැනුම් අහන්න වෙන්නේ? ගොඩක් දුරට එහෙමයි. ඇයියේ? යාළට කේන් තියනවනේද? එහින්ද වෙන්නේ නැත්තේ. කේන් තියන නිසා බැනුම් අහන්න වෙනවා. එහෙමද? ඔව්. යානු ළමෙක් එහෙම ඉන්නවා. සිවිල නැවතු. දැන් එහෙම බූට් එක තිබ්බම බැනුම් අහන්නේ කවුද? මම තමයි. දැන් ඔය කියන විදිහට ගොඩක් අවස්ථාවදි බැනුම් අහන්නේ පිරිමින් නම් ඇත්තටම පිරිමින්ට ආදරේ කරන්න බැරිද? පිරිමින්ට ආදරේ ලැබෙන්නේ නැද්ද? අර කිව්වා වගේ ආදරේ ලැබෙන්නේ ලදරුවන්ටයි සතුන්ටයි කාන්තාවන්ටයි විතරයිමද? ඒක නැහුවම මේ තවත් පිරිමි කෙනෙක් දීපු උත්තරයක්. අවංක කෙනෙක් නම් කාටවත් බොරු කරන්නේ නැතිව හැමෝම ආදරණීය කෙනෙක් නම් වාට ආදරේ හිමි වෙන්නේ නැහැ. ඒ හින්දා ඔබගේ බොරු කීමේ හැකියාව විශ්මිත වී උතුමයි. එහෙනම් මේ ඔයා වැඩියෙන් බොරු කියන එක්කෙනෙක් නම් ඔයාලට පුළුවන් ආදරය ලබා ගන්න. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ හින්දා හොඳම දේ මතක තියාගෙන කිසිවක් බලාපොරොත්තු නොවී ආදරය කරන්න. ඒක තමයි අවසානයේ වෙන්න ඕනේ. සමාජයට ඔයාට ආදරේ හම්බුන්නේ නැති හින්දා ඔයා ඒක ගැන දුක් වෙලා ඔයා ජීවිතේ නැති කරගන්නවා වගේ තැන්වලටත් එන්න පුළුවන්. ඒ වගේම එහෙම වෙන්නත් එපා. කාගෙනවත් වෛර කරන්නවත් එපා. ඔයාට ආදරේ අවශ්‍ය නැහැ. ආදරේ කරා නම් කරපු දේ කරලා පැත්තකට වෙන්න. අනිත් අය නිසා තමන්ගේ යහපත් ගතිගුණ නැති කරගන්න එපා. මේ ගැන ඔයාට තියෙන අදහස මොකක්ද? ඔබේ කියවීම මොකක්ද? ඔබ පිරිමියෙක් නම් ඔබ මූණ දෙන ප්‍රශ්න මොනවද? ඔබ කාන්තාවක් නම් පිරිමියා ගැන ඔබට ඇති කියවීම මොකක්ද? එන්න බැලුම්ගල Facebook පිටුවට අපි ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් මේ පාර අහන්නේ ලක්ෂි. අපි අහලා තියෙන්නේ ගෙදර පාලනය විතරක් නෙමෙයි මුළු ලෝකෙම පාලනය කාන්තාවන් අතට ගියොත් මොනව වෙයිද කියලා. ඇවිල්ලා ඔබේ අදහසක් කමෙන්ට් කරන්න. ගොඩක් අය කතා කරනවානේ ස්ත්‍රී අයිතිවාසිකම් ගැන පිරිමි අය ගැන කතා කරන්න කවුරුවත් නැහැ නේ. ඒක නෙමෙයි මොකද හිතන්නේ. ඇත්තම දුකයි තේ එහෙම එකක් තියෙන්න ඕනේ. ඒත් අපි තැලෙන හොඩියුර හැම වෙලේම. ඒක තමයි ඇත්ත කතාව. දැන් මේ ගෑනු ළමයාත් එක්ක ෂොපින් එහෙම ගිහින් තියෙන්නේ. ගිහිල්ලා දිනවා. ඉතින් දතා ගලවනවා හැම පාරකම. ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක ඇඳුම් ගන්න ගියාම ෂොපින් ගියාම එහෙම කවුද වැඩි වෙලාවක් ගන්නෙ? කවුද වැඩිපුර වියදම් කරන්නේ? වෙලාවක් ගන්නෙ නම් ගර්ල්ෆ්‍රෙන්ඩ් වියදම ඇති මගේ. අන්න එහෙමයි කිව්වේ. ඒ විතරක් නෙවෙයි මෙන්න මෙහෙම කියපු අයත් හිටියා. මැරි කරලාද ඉන්නේ නැත්තම් එෆෑ එකක් තියෙනවා? මැරි කරලා ඉන්නේ. ගෙදර වයිෆ් ගෙන් ප්‍රශ්න නැද්ද? හවසට ඔය ගෙදර එන්න පරක් වුණාම එහෙම? සාමාන්‍යයෙන් තියෙනවා. ඒවට මොකද කරන්නේ? උත්තර දෙනවා. උත්තර දීලා බේරෙන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. ගෑනු ළමෙක් ඉන්නවා. ගෑනු ළමෙක් ඉන්දියාද දැන් නැහැ. ඒ ගෑනු ළමයා ඉන්නකොට ගෑනු ළමයාගේ බැනුම් ඇහුවේ නැද්ද? බනිනවා. එහෙනම් බැනුම් අහන්න වැරදිත් කරන්න එපා. දැන් මෙහෙ කියන විදිහට වැඩ කරන්නත් ඕනේ. වැඩ වෙනුවෙන් කැප කරන්නත් ඕනේ. එහෙම කැප කරලා වැඩ කරලා ඊට පස්සේ බැනුම් අහන්නත් ඕනේ. දැන් එහෙම තාඩණයට පීඩණයට ලක් වෙනකොට කාන්තාවකට නම් අඬන්නවත් පුළුවන්නේ දුක කිය කිය කාගේ හරි උරහිසේ ඔළුව තියාගෙන. හැබැයි පිරිමේක්ට අඬන්නත් බෑ. එලිපිට අඬන්න බෑ. ජීවිතේ කවදා හරි අඬලා තියනවා. ජීවිතේ අඬලා නම් තියෙනවා. දරා ගන්න බැරි සිදුවීම සිදු වුණා. ඒ හින්දා අඬන්න සිද්ධ වුණා. එතකොට හැමෝටම පේන්න ඇඬුවද නැත්නම් රහසෙන් ඇඬුවද? නෑ මගේ ඉතින් මම වැළපුවා. ඇයි හිතින් වැළපෙන්නේ? සාමාන්‍යයෙන් තේරුමක් නෑ පේන්න නැදලා. ඒක කොහොමනින් මගේ ඉතින් මේවා කරගෙන යටපත් කරගන්න. කවදා හරි ජීවිතේ අඬලා තියනවාද? අව අනන්තවත් තියනවා. එතකොට ඒ අඬද්දි පේන්න ඇඬුවද නැත්නම් මේ හැමෝටම හොරෙන් ඇඬුවද? අමරින් කොල්ලට පේන අඬන්න බෑනේ. සමාජ සාමාන්‍ය පිළිගැනීමක් නෑනේ. ඉතින් සාපලිය අපි නිතරම අඬන්නේ ඇංගිලා තමයි. ඇයි සමාජ පිළිගැනීමක් නැහැ කියන්නේ? මොන ඉතින් කොල්ලෙක් ඇඬුවත් නම් අර පෞරුෂයට ගැටලුවන්නේ ඒක. ඒක නිසා අපි අඬව තනන්නුනේ ඇංගිලා තමයි ඉතින් කොහෙත්. බැඳලා තින්නේ? ඔව් මිස් මම බැඳලා ඉන්නේ. ජීවිතේ කවදා හරි අඬලා තියනවද? ජීවිතේ අඬපු අවස්ථාන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ හැමෝටම පේන ඇඬුවද නැත්නම් රහසෙන් ඇඬුවද? හැමෝටම පේන ඇඬුවට වැඩිය රහසෙන් තමයි ගොඩක් ඇඟිලි මම අඬලා තින්නේ. ඇයි? මේ පිරිමියාගේ ඇඬීම බොළඳයි කියනෝනේ. පිරිමි කඩනවා කියන්නේ ඒක පිරිමි කමක් නෙමෙයි කියලා සමාජයේ තියෙනෝනේ මේ සම්මතය. ඒක අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද? ඔව් මිස් අසාධාරණයි. මිනිස්සෙක් විදියට මිනිස්සෙගේ හදවතේ තියෙන හැඟීම් මේව පිටකරන්න අපි දුකක් ඇති වුණාම අඬනවා. සතුටක් වුණාම අපි හැමෝම
මනුෂ්‍යව හිනා වෙනවා. ඉතින් ඒ වගේ මිනිස්සෙගේ හිතේ තියෙන හැඟීම් පිට කරන්න එහෙමයි. බොදුයි. දේශන ඔය කතා කරේ මේ අඬන්න ඕනේ වුණත් එලි පිට අඬන්න බැරි වෙච්ච පිරිසක්නේ. ඒ වගේ තවත් පිරිසක් අපිට හම්බුණා. ජීවිතේ කවදාවත් මඬලා නැද්ද? අපු අඬනවා. පේන්න අඬන්නේ නැති හැංගිලා තමයි අඬන්නේ. ඇයි පේන්න අඬන්නේ නැත්තේ? ඒක පිරිමින්ගේ හැටිනේ නේ. 90ක් දෙනා ඉතින් පිරිමි හැංගිලා තමයි අඬන්නේ. පේන්න ඇඬුවොත් ඒක නිකන් ලැජ්ජාවක් හරිනෑ වගේද? ඔව් එහෙම එකක් තියෙනවා නේ. ඒ කියන්නේ පිරිමි ඇඬුවොත් එහෙම නිකන් ගෑල්ලා මේ ගෑනු සීන් එකක් එනවා කියලා නිකන් හිතනවා නේ. පිරිමි ළමයි දුක හිතනවා මොකද කරන්නේ? අපි නම් ගානක් නැහැ නේද? මාර නම් බොනවා. සමහරු අනවා. සමහරු ඉතින් අඬාන ඉන්නවා. පිරිමි ළමයි ඇඬුවම නිකන් අවුල් වගේ නේද? ඒක ඉතින් අපිට අවුල් නට උටවුලන්නේ නැහැ නේ. ඒක නු අඬන්නේ. ඒ කියන්නේ හැංගිලා දඬන්න. එළියට අඬනවා හැංගිලත් අඬනවා. ගෑනු ළමෙක් වගේ කියලා කියන්නේ. ආ ගෑනු ළමෙක් වගේ කියලා කියනවා. ඒක උත්නේ කාට අවුලන්නේ නැහැ. අඬන්නේ කාට වේදනාවදී? ජීවිතේ කවදා හරි අඬලා තියනවද? ඔව් අඬලා තියෙනවා. ඇයි? ඒ කියන්නේ මගෙන් ඇත්තටම මගේ පියන් මේ ඇත්තෙදි දුකයි ඇත්තටම. ඒ දේවල් තනියෙන් දරාගත්තද නැත්නම් හැමෝටම පේන්න ඇඬුවද? සමහර දේවල් ඇත්තටම පේන්නත් ඇඬුවා සමහර අයට කියලා දුක වේදාගත්තා නැත්නම් තනියෙන් අඬු කරවල තිබ්බා. ඇයි තනියෙන් ඇඬුවේ? සමහර අයට කියන්න බැරි දේවල් ඉතින් මම මගේ හිතේ තියන් ඇඬුවා. මේ හිතෙන් අඬනවා නේද හැමතිස්සෙම අඬනවා. ඒ දැන් මේ දවස් තේ ගිනියන්නේ කොහොමද කියද? ඇයි හිතෙන් අඬන්නේ පේන්න ඇඬුවත් ප්‍රශ්නයක් නේද? පේන්න ඇඬුවයි කියලා වැඩක් වෙන්නේ නැහැ නේද? තේරුමක් නැහැ. දුකක් දැනෙනවා තියෙනවා ජීවිතේ කවදා හරි? දුකක් දැනලා තියෙනවා. එහම දුක දැනෙන වෙලාවට මොකද කරන්නේ? දුක දැනෙන වෙලාවට ඉතින් තහදා ගන්න පුළුවන් තරම් try කරනවා. ගෑනු ළමෙක් නම් අඬනවා. සමහරක් ඉතින් පිරිමි ළමයි සමහරක් අය ඉන්නවා අඬනවා. ඒත් හිත හයියයි. ඔයා අඬන්නේ නැහැ. අඬලා දිනවා. හැබැයි හැංගිලා. හැංගිලා. ඇයි එලි පිට අඬන්න බැරි? එලි පිට අඬන්න බැහැ. කියන්නේ පිරිමි කෙනෙක්ට මේ නිදහසේ අඬන්නවත් මේ නිදහසක් නැහැ. නිදහසක් තියෙනවා. ඒත් පොඩි ලැජ්ජාතියකුත් තියෙනවා. ඔන්න එහෙමයි වෙන්නේ. හරි. කොහොම නමුත් අපි මේ යෝජනා කරන්න උත්සාහ කරන්නේ පිරිමි අධිහාත් ටිකක් සංවේදීව බලමු කියලා. තාත්තා දිහා බලන විදිහට, අයියා හෝ මල්ලි දිහා බලන විදිහට, යහළුවෙකු දිහා බලන විදිහට අපිට පුළුවන් නම් පිරිමි අධිහා බලන්න. සමහර විට ලෝකෙ තවත් ලස්සන වෙයි. අපි කියනවනේ වරදක් කරන්න කලින් කාන්තාවකට ඇය දිහා, අම්මා දිහා බලනවා වගේ, අක්ක නංගි දිහා බලනවා වගේ, යෙහෙළිය දිහා බලනවා වගේ බලන්න කියලා. ඒකම අනිත් පැත්තට මේ යෝජනා කරන්නේ පිරිමි දිහා, තාත දිහා බලනවා වගේ, අයියා මල්ලි දිහා බලනවා වගේ, යහළුවෙකු දිහා බලනවා වගේ බලන්න. සමහර විට සමහර ඉස්කෝලේකට ගිහාම විනය රකින්න කියලා පිරිමි ළමයි එක පැත්තක, ගෑනු ළමයි එක පැත්තක. පිරිමි ළමෙක් ගිහිලා ගෑනු ළමෙක් එක්ක කතා කළොත් ඒක තමයි පාසල් විනය පද්ධතියේ තියෙන ලොකුම වරද. ගෑනු ළමෙක් පිරිමි ළමෙක් දීපු ටොපියක් ආවොත් එහෙම ඒක තමයි ගෑනු ළමෙක්ට පාසල් විනය පද්ධතිය ඇතුලේ කරන්න තියෙන ලොකුම වරද. එතනින් එහාට අපිට හිතන්න බැයිද? පිරිමි සහ ගැහැණු මේ සත්ව කොට්ටාෂ දෙකක් නෙමෙයි, එකම සත්ව කොට්ටාෂයක ලිංග ભેදය අනුව හැදිච්ච කාණ්ඩ දෙකක්. හැබැයි මේ දෙපිරිසටම ඒ අයට ආවේනික සිතුම් පැතුම් රටා තියෙනවා. ඒ අයට ආවේනික හැසිරීම් රටා තියෙනවා. ඒ පිළිබඳ අපිට අවබෝධයෙන් බලන්න පුළුවන් නම් ගැටුම් වඩා අඩු වෙයි. මේ ගැන දැන් මේ පිරිමිනේ ගොඩක් කතා කළේ. කාන්තා අදහස් වලටත් අවස්ථාව දෙන්න ඉපයි. ඒ නිසාම තමයි අපි කල්පනා කළේ අම්මා කෙනෙක් විදිහට රට වටේම යමින් පවුල් සංවිධානය වඩා ශක්තිමත්ව ආදරණීයව පවත්වාගෙන යන්නේ කොහොමද කියලා ආදරණීය මඟ පෙන්වීම කරන අමා දිසානායක මහත්මියටත් කතා කරා. සියදිවි හානි කර ගැනීමේ ප්‍රතිශතය ගත්තත් ලෝකෙම, ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම පිරිමින්ගේ ප්‍රතිශතය වැඩි, කාන්තාවන්ගේ ප්‍රතිශතය අඩු. හැබැයි මේකේ පැටලිල්ලක් තියෙනවා. මොකද තැත් කරන ප්‍රමාණය කාන්තාව වැඩි, මැරෙන ප්‍රමාණය පිරිමි තමයි වැඩි. ඒ කියන්නේ පිරිමි මැරෙන්න හිතුවොත් මැරෙනවාම. ඉතින් ඇත්තටම දුරකථනයෙන් කතා කළා මම මැරෙනවා කියලා, මම සියදිවි හානි කර ගන්නවා කියලා පිරිමිය කිව්වොත් මම ටිකක් වැඩි බරක් දීලා ඒක කතා කරනවා. ඇයි පිරිමි අඬන්නේ නැත්තේ? ඇයි පිරිමි හැංගීම් කියන්නේ නැත්තේ? ඇයි පිරිමි කණ්ඩායම් විදියට එකතු වෙන්න මේ බාධක දාගන්නේ කියලා? ඉතින් ගොඩක් මේක විමර්ශනය කරලා බැලුවම මේ මගේ සායනීය දිමුණ ගැහැණියකින් ඇහුවා මේගොලු කියන්නේ විවාහයෙන් පස්සේ එහෙම එළියට යනවට භාර්යාව කැමති නැහැ. සමහරලාට දරුවන්ගේ වැඩ කරනකොට මට වෙලාවක් නැහැ. අපි දරුවොත් හිතනවා තාත්තා ඉන්නේ මාව ගිහින් බසන්න, මාව එක්කගෙන ඉන්න, ඊට පස්සේ පන්තිවලට ගාස්තු ගෙවන්න, නිකන් එක පැත්තකින් ATM මැෂින් එකක් වගේ, ATM එකක් වගේ සල්ලි ඉල්ලන පාරට දෙනවා. දුම්රියක් බස්රියක් වගේ ප්‍රවාහන සේවය සපයන්න වෙනවා. ඉතින් තාත්තා කෙනෙක් එහෙම නැත්තම් ගෙදරක පිරිමියෙක් උපයන්නා විදියට කොච්චර දුක් විඳිනවද කියලා කියන්න මං හිතනවා අපේ අවධානය යොමු වුණා අඩුයි කියලා.
ගෙදර නැන්දම්ම ලේලි ප්‍රශ්න තිබිලා නැද්ද? අම්මට උඩු හැමදාම දකින්න අයබන. දකින්නේ මේ වගේ දර කියොත් අපිට විසඳන්න බැරිත් ඒක තමයි. එතකොට දැන් ඒ වගේ අවස්ථාවකදී ඇත්තටම මේ නැන්දම්මද ලේලිද තැලෙන්නේ? හැමදාම ඉතින් සැමියා කියන්නේ පිරිමියා තමයි අසරණ වෙන්නේ. අම්මට බනින්නත් බෑ නෝනට බනින්නත් බෑ. බැන්නොත් කන්නද? ඇත්ත. නේද? එතකොට ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? ඒ වගේ වෙලාවට නම් ඉතින් පැත්තකට ගිහිල්ලා ඉන්නේ තමයි හොඳම දේ. අන්න පිරිමේ තැලෙන තවත් තැනක්. ඒ විදිහට තැලිච්ච තවය හිටියා. ආ. අම්මා ජීවිතේ උපන්දා සිට කසාදේ දක්වා ඉන්නවා බිරිඳ කසාදේ සිට මරණය දක්වා ඉන්නවා ඒ වගේම අම්මත් මරණය දක්වාම ඉන්න ඕනේ අවසානයේදී කොහොමද තැලෙන්නේ පිරිමියා පිරිමියා තමයි තැලෙන්නේ දිල්සන් ඔය නැන්දම්ම ලේලි ගැටුම ගැන පිරිමියා කියපු අදහස්නේ මේ කාන්තාවක් කියපු අදහසක් සාමාන්‍යයෙන් කසාදයක් බඳින්දි මොනවද බලන්නේ දෙනාට දෙනා අවබෝධය තියෙනවා නම් කසා ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් බැන්දෙන් පස්සේ නැන්දම්ම ලේලි ප්‍රශ්නේ ඇති වෙනවනේ තැලෙන්නේ කවුද ඒ ප්‍රශ්නේ නැන්දම්ම ලේලි ප්‍රශ්නේ ඇති වෙන්නේ සාමාන්‍යයෙන් පුතාට අම්මා ආදරේනේ ගොඩක් එතකොට අම්මා කැමති නැහැ අර තව කෙනෙක් එනවට එතකොට ලේලි දැනගන්න ඕනේ ප්‍රශ්න නැති වෙන්න හැමදේම බැලන්ස් කරගෙන යන්න එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලේලි ඉවසීමේ වැඩ කටයුතු කරනවා ඒ කාන්තාවකගේ අදහස්. දැන් ඔය අතරේ මෙන්න මෙහෙම ප්‍රශ්නිකුත් අපි අපිට හම්බ වෙච්ච අයගෙන් ඇහුවා. ලේඩිස් ෆස්ට් කියන්නේ අය ඇත්තටම? ඇත්තටම එහෙම කියන්නේ ඒගොල්ලෝ වීක් නිසා. අපි ඊට පස්සේ දැන් ඒගොල්ලන් බලා ගන්න ඕන නිසා. අය ලේඩිස් ෆස්ට් කියන්නේ? මම නම් හිතන්නේ ඒක සමාජයෙන් ඇති කරගත්ත දෙයක් ඒ. ලේඩිස් ෆස්ට් කියන්නේ. බලන්න ගියාම ලේඩිස් ෆස්ට් නම් ඉතින් ජෙන්ස් ෆස්ට් වෙන්න ඕනේ. කාන්තාවන්ට පළමුතන දෙන්න කියලා කියනවානේ. ඇයි ඒ? ඒක ඉතින් මම නම් අනුමත කරන්නේ නැහැ. ඉතින් ඒක කාන්තාව විතරක් නෙමෙයි. ඉතින් පිරිමියත් කවුරුත් ඒ යම්කිසි ඒ தත්ත්වේ තමයි මම නම් හිතන්නේ. ඉතින් ඒ අංක එක දෙන්න ඕන කියලා හිතුවට මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ලේඩිස් ෆස්ට් කියලා කියනවානේ ඇයි ඒ? ලේඩිස් ෆස්ට් කියලා කියන්නේ ගෑනු කට්ටියෙන් බේරෙන උන කමට. නැත්නම් ජෙන්ස් ෆස්ට් උනොත් එයා අඩුපාඩු වෙනවා වැඩිනේ. දෙල්සන් මේවා දන්නවද ලේඩිස් ෆස්ට් කියන්නේ ඇයි කියලා මම මෙන්න මෙහෙම කතාවක් අහලා තියෙනවා දැන් තරුණයක් තරුණියෙක් සහ තරුණියක් ආදරෙන් වෙලිලා හිටියා මේක එක කතාවක කියනවා රජ කෙනෙක් සහ බිසවක් කියලා තව කෙනෙක් කියනවා කුමාරයෙක් සහ කුමාරිකාවක් කියලා තව තැනක කියනවා සාමාන්‍ය තරුණයෙක් සහ තරුණියක් කියලා කොහොම හරි දෙන්නෙක් ආදරෙන් වෙලිලා හිටියා මේ දෙන්නට සෑහෙන බාධක අවහිර නේ ආදරය කරන අයට එහෙම ඒව එනවා කියලා කියනවනේ ඉතින් මෙයාටත් එහෙමයි ගෙවල් වලින් කැමති නැහැ තව තව ප්‍රශ්න කුල මල ભેද ಜಾති ආගම් ભેද වත් පොහසත් කම් ભેද ඔය ඔක්කොමත් එක දැන් මේ දෙන්නට එකතු වෙන්න විදිහක් නැහැ ඒ නිසා දෙන්න තීරණය කළා එකට ජීවත් වෙන්න බැරි නම් එකට මැරෙමු කියලා නේ හරිම අඥාන තීරණයක් ඒක නමුත් ඒ තීරණයට ඒ දෙන්න එළඹුණා ඊට පස්සේ දෙන්න වස වීදුරු දෙකක් ලෑස්ති කරගත්තා වස වීදුරු දෙක ලෑස්ති කරලා ගත්තට පස්සේ තරුණයා කියනවා ලේඩිස් ෆස්ට් කියලා හේතුව මේකයි තරුණිය මුලින් වහ බීලා මිය ගියොත් ෂුවර් පිරිමියා බොනවා බීලා මැරෙනවා අර අමාසනාක මහත්මිය කිව්වේ සංඛ්‍යාලේකරණලත් කියනවා කියලා තත් කිරීම වැඩි කාන්තාවන්ගේ හැබැයි මැරෙන එක වැඩි පිරිමින්ගේ කියලා කියන පිරිමි මැරෙන්න හේතුවත් මැරනවම තමයි එහෙනම් කාන්තාව මුලින් බිව්වොත් පිරිමියත් බොනවම තමයි පිරිමියට ෂුවර් එකක් නැහැ මම් මුලින් බිව්වට පස්සේ කාන්තාව බොයිද කියලා අන්නේ නිසා තමයි ලේඩිස් ෆස්ට් කියලා මේ කියවුන හැදුන කියලා කියන්නේ. දැන් මේ ඔය ප්‍රශ්නේම අපි තවත් අයගෙන් අහුවා. හා. ඒ අය මෙහෙම කියන්නේ නැති. ලේඩිස් ෆස්ට් කියන්නේ ඇයි? ලේඩිස් ෆස්ට් කියන්නේ ඇත්තෙම ගෝණියක් වශයෙන් ඒගොල්ලන්ට මුල් තැන අපි දෙන්න ඕන. අපි හැම රාජකාරියම කරන්නේ අපිට වඩා ඒගොල්ලන්නේ අපි උදේ ගෙදරින් පිරත් වෙලා රාජකාරිය තමයි පස්සේ. ඒක දරුවන්ගේ දේවල් සියල්ලම අපේ රෙදි පික පවා හොදලා දෙන්න අපිට උයලා කන්න බොන දෙන්නේ බිරිඳ. අපි බිරිඳට අපේ තියෙන සම්පූර්ණ
සහයෝගය අපි දක්වන්න ඕන අපිට අපි ඇත්තම විරදක් අම්මා නැති වුණාන් පස්සේ බිඳනේ අපි අම්මා වෙන්නේ ඒක නිසා බිඳට අපි මුල් තැන දෙනවා ඒකයි පස්සේ කියන්නේ ලේඩීස් ෆස්ට් කියලා කියන වැතරම ඇයි එහෙම කියන්නේ ලේඩීස් ෆස්ට් කියන්නේ ඉතින් ගෙදර අර බුදුන් අම්මා කියන එක තේමාවත් එක්ක තමයි මම හිතන විදිහට ඒක පටවෙන්නේ නැත්තේ නේද නැත්තම් අර අම්මට අපි කරන ගරුත්වයත් එක්ක ගෑනුන්ද ඒ තැන දීලා තියෙනවා ඉතින් ඒක තමයි මම හිතන්නේ බැලුම් ගල යථාර්ථ පිරිමි කියන්නේ ඇත්තටම මාර జాතියක් බස් එකේ ෆුඩ් බෝඩ් එකේ එල්ලිලා ගිහිල්ලා තමන්ගේ ළමයිව ස්කූල් වෑන් වල යවන జాතියක් තමන් එකම අර කිහිලි කහපාට වෙච්ච බැනියම ඇඳ ඇඳ තමන්ගේ වයිෆ්ට අලුත් ඇඳුම් අරන් දෙන జాතියක් තමන්ගේ කැඩිච්ච සපත්තු දෙක අලව 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 දදා තමන්ගේ ළමයින්ට අලුත් සපත්තු අරන් දෙන జాතියක් මේ කැපකිරීම danni පිරිමි විතරයි ඔයාලා දන්නවද එච්චර කැපකිරීම කරන පිරිමි එක්තරා දවසක ඒ කැපකිරීම ටික ඔක්කොම හිතේ තියාගෙන කාටවත් නොකිය පස් යට වැළලෙනවා පිරිමි කැපකිරීම එයාගේ හිත ඇතුලේ විතරක් දැනගෙන එදාට පසුතැවිලා වැඩක් නැහැ ඒ සිංහල ආචාර්ය අකිල විමංග ඔහුගේ YouTube නාලිකාව වෙනුවෙන් කරපු වීඩියෝවකින් අපි කරපු උබුටා ගැනීමක්. එතකොට එච්චර කැපකිරීම කරන කැපකිරීම එක්කම පොළොව යට වැළලා වැළලී යන පිරිමියා පිළිබඳව පිරිමි කැපකිරීම පිළිබඳවයි අද net FM බැලුම් ගලාපේ සමාජ ගවේෂණය. ඒ සමාජ ගවේෂණය ඔස්සේ මේ යථාර්ථ ගවේෂණය. ඔව්. එතනදී මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකකුත් අපි ඇහුවා. ඒවට මෙන්න මෙහෙම උත්තර ටිකකුත් අපිට ලැබුණා. සාමාන්‍යයෙන් මේ ගෙදරකදී ස්වාමි පුරුෂයා බිරිඳට ගැහුවොත් බිරිඳට ගිහිල්ලා කියන්න තැන් තියෙනවා. ස්වාමි පුරුෂයාට ඒ විදිහේ මොකක් හරි මේ අකටයුතුකමක් වුණොත් ගිහිල්ලා කියන්න තැනක් තියෙනවද? ඔව් ඉතින් ගියන්න පොලිසියට ගියවත් ගිය ගමන් කියන්නේ තමුසේ 20ක් කියලා තමයි. වෙන කියන එකක් නැති වෙන්නේ නේද? ඒකනේ දැන් රටේ තත්ත්වේ පිරිමියාට තියෙන තැන එතන. දැන් සමහර ස්වාමි පුරුෂයන් ඉන්නවා බිරිඳට බිරිඳත් එක්ක රණ්ඩු වෙනවා ගහ ගන්නවා. එතකොට කාන්තාවන්ට යන්න තැනක් තියනවද එහෙම අවස්ථාවක? සාමාන්‍ය කාන්තා හිංසනය පිළිබඳව සමාජ සත්කාරය එකක තියෙනවා මම අහලා තියෙනවා. ඉතින් මේකයි පවුල් ප්‍රශ්න වලට ඉතින් එච්චර දුර දෙක යන්නේ නැහැ. සමාජයට ගහ ගන්නවා බැන ගන්නවා ඒව ඒ වෙලේට විතරයි කියලා තියෙනවා. ඉතින් ඒව සමතේකටපත් වෙනවා ටික වෙලාවකින් ආය ආලු වෙනවා වගේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා ඉතින්. හැබැයි ඉතින් පිරිමින්ට එහෙම ප්‍රශ්නයක් ඇති වුණාම කියන්න කවුරුත් නැහැ. අහන් ඉන්න කවුරුත් නැහැ. නිමේ ශක්තිය පිරිමියාට තියෙනවා. සාමාන්‍යයෙන් මොකක් හරි පවුල් ප්‍රශ්නයක් ඇති වුණාම කාන්තාවක්ට ඒක ගිහිල්ලා කියන තැනක් තියෙනවා. පිරිමියාට එහෙම තැනක් නැහැ. ඇත්තටම එහෙම තැනක් ඇති වෙන්න ඕනේද? එහෙම තැනක් අවශ්‍යයිද? අවශ්‍යයි. එහෙම තැනක් අවශ්‍යයි. යානුවට වගේම පිරිමියාට කියන තැනක් තියෙන්න ඕනේ. ඒ නිසා ටිකක් හිතන්න ඕනේ. දැන් මේ ඔය විදිහට පිරිමියා ගැන අපි තවත් ප්‍රශ්න කරා අමා දිසානායක මහත්මියගෙන්. පිරිමි ගොඩක් වෙලාවට ගැටවර වියේදී යාළුවෝ ආශ්‍රය කරනවා. එතකොට ඒගොල්ලෝ එළියට ගිහිල්ලා එනකන් අම්මලා බලාගෙන ඉන්නවා. කියනවා තික්මනට එන්න කියලා. ඉස්සර කාලේ ආදි කාලේ නම් කිව්වා උරුහම් බබා එහෙම යන්න එපා. මේ ඒකට තව භයානක දේකුත් මේ ඇතුල් කරනවා මෝහිනී වැහෙනවා කියලා. ඉතින් දැන් කාලෙත් පිරිමින්ට ගොඩක් වෙලාවට ගෙදර එනකොට මෝහිනීව මුණ ගැහෙනවා. මොකද ඒකට කියන්නේ විවාහක අය මහත්තයා ගෙදර ආපු ගමන් දරුවව අතට දෙනවා. ඉතින් එකම වෙනස මෝහිනී නම් අයියේ මේ රෙද්ද ඇඳ ගන්නකම් පොඩ්ඩක් ගන්න කියලායි දුන්නා කියලා කියන්නේ. හැබැයි අපේ සාමාන්‍ය ශ්‍රී ලාංකික කාන්තාව නම් උදේ ඉඳන් ඇවිදලා ගන්නවා ළමයා අතට දැන් බලා ගන්නවා ළමයා කියලා දෙන තැනුත් තියෙනවා. ඉතින් මාව මුණ ගැහෙන්න එන අය සහ මම දන්නා හඳුනන ඒ සායනවලට එන අය විතරක් නෙමෙයි දන්නා හඳුනන අයගෙත් ගොඩක් ලොකු පැමිණිල්ලක් තමයි. අපිට අහුන්කම් දෙන්න කෙනෙක් නැහැ කියන එක මමත් හිතනවා. ඒක ඇත්ත වෙන්න ඇති කියලා. මොකද අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදු කරන්නේ පිරිමි අඬන්න එපා පිරිමි අඬන්නේ නැහැ කියලානේ. පිරිමි ඇස් වලින් අඬන්නේ නැහැ. ඒ සමාජ ලැජ්ජාවට බයයි. හැබැයි පිරිමි අඬනවා හදවතින්. අපි ඒක ගොඩක් වෙලාවට දකින්නේ නැහැ. ඒ පව් ඉතින් මේ මම මේ තොරතුරු රැස් කරන්න ඕන නිසා මට ඔය මත් පැනල සැල් වලට එහෙම යන්න බෑනේ. හැබැයි මගේ කණ්ඩායම මේ පිරිමි ළමයිව යවනවා එහෙම තැන් වලට ගිහිල්ලා මම කියනවා එහෙම අයත් එක කතා කරන්න. ඇයි අඬන්නේ කියලා අහන්නේ. ඉතින් ඒගොල්ලෝ ගොඩක් අය ඔය මත් පැන් බොන තැන් වලට ගිහිල්ලා දැක්කම හොඳ 6-4 මිනිස්සු තනියෙන් බිබි අඬනවා. ඇයි ඒගොල්ලන්ට කියන්න කෙනෙක් නැහැ? පිරිමි අපි ගැහනෝ ගැන ගොඩක් හිතනවා. අම්මා වෙන්න පුළුවන්, දියණිය වෙන්න පුළුවන්, සහෝදරිය වෙන්න පුළුවන්, යෙහෙළිය වෙන්න පුළුවන්. අම්මගේ ආදරයට ලේ කිරිවැදි ඩිල්ෂාන් තාත්තගේ ආදරයට දහඩිය පිට වෙනවා. ඒක තමයි ඇත්ත. ඒක නිසා ගැහණු අපිත් පිරිමි ගැන තාත්ත කෙනෙක් විදිහට, සහෝදරයෙක් විදිහට, යහළුවෙක් විදිහට, හරි විදිහට දකිපු.
අදට අපි නතර වෙන්නම් සංවාදයේ විරුද්ධයි බැලුම්ගල Facebook පිටුවේ අපි සංවාද කරමු මම ඩිල්ෂාන් මම ලක්ෂී gedara viyadam daruwe ammada naththam taattada taatta ayi ehema taatta vitarak viyadam daranno one amma gedara weda kohoma lamai tika bala gatta ewa kara taatta thamai okkoma mulu pawulata viyadam daru ekaṭa taatta e hamba karana salli okkoma genalla ammage athara dunnada naththam taatta viyadam karada amma karawari badu list ekak liyala dena taatta ewa gila badu aragena eno ekai salli ehema ekaṭa den oya kiyana widira pirimiyek innone gedareta hamba karala kanna tika badu tika genath denna vitarada ne दुखे सामान्य दुखा कि